1964 ජපානයේ ඔලිම්පික් උළෙලේ මීටර 10000 ඉසව්වෙන් ලංකාව නියෝජනය කරන රණතුංග කරුණානන්ද සෝදානමි. මේත ලෝකේ බලවත් රටවත් බොහොමයක් ඉදිරිපත් වුණා. තරගය ආරම්භ වුණා. එක පුකුරට හැමෝම දුවනවා. කරට කර හිටපු තරංකරුව දැන් ටිකෙන් ටික ඈත් වෙනවා. පොඩි අසනීප ගතියක් තිබුණත් කරුණානන්ද නෙමෙයි ඒ ගැන හිතන්නේ. බට 10ක් අවසන්. අපේ කරුණානන්ද අන්තිමයා. 20 වෙනි වටය පටන් ගන්නවා. ඇමරිකාවේ පිලි මිල්ස් තරගය දිනනවා. ඒ වගේම දෙවන තුන්වන ස්ථානත් මේ වෙද්දි තොරගෙන අවසන්. නමුත් අපේ කරුණානන්ද තවමත් තරග බිමේ. තරගය ඉවර කරන්නට කරුවට තව වට හතරක් තියෙනවා. සෙලම් ක්‍රීඩකයෝ දැන් තරගය අතහැරලා කරුණානන්ද විතරක් උපරිම ජවයෙන් තවමත් දුවනවා. මුල් වටේදී ප්‍රේක්ෂකාගාරයෙන් කරුණානන්දට උසුළු විසුළු හිමි වුණා. දෙවන වටේ හැමෝම නිහඬයි. නමුත් පොඩි අත්වල සන්නාදයක් ඇහෙනවා. තුන්වෙනි වටේ 60,000කට වැඩි ප්‍රේක්ෂකාගාරයක් ඔහු වෙනුවෙන් නැගී සිටිනවා. ඔන්න අවසන් වටේ ඔක්කොම අසුන් වලින් නැගිටලා කරුණානන්දට කමෝන් සිලෝන් යනුවෙන් ප්‍රීතිඝෝෂා නගනවා. කරුණානන්ද දැන් තරගය අවසන් කරනවා. ඒ ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයා බවට පත් වෙමින් පළවෙනියා වෙච්ච බිලි මෙල්ස් මෙහෙම පවසනවා. රම්පදක්කම අයිති මට නෙමෙයි කරුණානන්දට. ඔහු අන්තිමයා ලෙස තරගය අවසන් කරත් මුළු ප්‍රේක්ෂකාගාරයේම ගෞරවය සහ ආචාරය ඔහුට හිමි වුණා. කරුණානන්ද ලෝකෙටම පැවසුවේ තමන්ට ඕනුනේ මේ ආරම්භ කරන්න විතරක් නොවෙයි එය අවසන් කරන්නටත් බවයි. මේ ධෛර්යවන්ත මිනිසා එදා ලෝකෙටම කියා දුන් මේ උත්සාහය නැමැති පාඩම පහශේණියේ ජපන් පෙළපොතේ පළමු පාඩමේ ධෛර්යවන්ත මිනිසා ලෙස සටහන් වෙනවා.